අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ගොවි ටීවී මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්න හදන්නේ කොහොමද අපි අපේ ගෙවත්තේ ඉක්මනට පළදාවක් ගන්න විදිහට ගම්මිරිස් ගවක් සිද්ධ කරගන්න කියලා. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපි වෙළඳපොලෙන් ගම්මිරිස් මිලදී ගද්දී අපිට වැඩි වියදමක් සාමාන්‍යයෙන් යනවා. ඉතින් අපිට පුළුවන් නම් අපේම ගෙවත්තේ හොඳට ගම්මිරිස් ගවක් සිද්ධ කරගන්න. ඒකෙන් අපිට පුළුවන් හොඳ අස්වැන්නක් ගන්න වගේම අපේ මුදලත් ඉතුරු කරගන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකට යන කලින් ඔයාලට සුපුරුදු පරිදි තව පුංචි දේකුත් මතක් කරනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා මේ වෙනකන් දිගටම ගොඩක් අය එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ අයට අපි හිතුවා පොඩි තෑග්ගක් ලබා දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න අයට හොඳ වර්ගයේ බැංකොක් ඇන්තූරියම් පැල කීපයක් කීප දෙනෙකුට ලබා ගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ එහෙම අවශ්‍යයිට පුළුවන් අපේ මේ channel එකේ මේ video එකේ comment පළවෙනි comment එකේ link එකක් දාලා දෙනවා. ඒකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් දැනගන්න කොහොමද ඒක ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා බලලා ඉවරලා comment එකක් දාන්න. එහෙම අවශ්‍යයිට ඒ අයට අපි තෝරගන්න කීප දෙනෙකුට වටිනා වර්ගයේ බැංකොක් ඇන්තූරියම් පැලයක් ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් එහෙනම් අපි දැන් යමු video එකට. හොඳයි ඔයාලා මේ දකින්නේ අපි සාමාන්‍යයෙන් මුල් අද්දවාගත්ත සාමාන්‍යයෙන් දැනට මේක බඳුනකට අරගත්ත මේ ගම්මිරිස් පැලයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් දැනට මේ කරලුත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේක අපිට මේ වගේ එකකින් ඉක්මනට ලොකු අස්වැන්න බලාපොරොත්තු වෙන්න බෑ. මේක තමයි අපි හොඳට වර්ධනය කරගන්න ඕනේ. කියන්නේ අපි ඉස්සලාම කතා කරන්න ඕනේ කොහොමද මේ විදිහට මේක අපි ගම්මිරිස් දණ්ඩක් හොඳට මුල් අද්දවාගෙන ඉස්සලාම බඳුන්ගත කරලා හරි එහෙමත් නැත්නම් පැකට් එකකට ගන්න හරි කොහොමද කියන දේ සම්බන්ධව. ඊට පස්සේ අපිට පුළුවන් හොඳ පස් මාධ්‍යත්වල විශාල බඳුනක හෝ එහෙමත් නැත්නම් බිම උනත් සිටුවා ගන්න. ඉතින් ලේසියෙන්ම ගම්මිරිස් අතු මුල් අද්දවාගෙන මේ විදිහට ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. අද දැන් මම ඔයාලට කියලා දෙන්නම් දන්නේ ඒක කොහොමද කියලා. ඉතින් මේ දෙන්නේ මම සාමාන්‍යයෙන් මේ වගේ මුල් අද්දවා ගැනීමට භාවිතා කරන්න දැන් මම ගන්න හදන මේ ගම්මිරිස් දඬු කැබැල්ලක්. ඉතින් මේක සාමාන්‍යයෙන් දැන් ඔයාලට අවශ්‍ය නම් පුළුවන් ගොඩක් කියන්නේ තද දළු ගතිය තියෙන එකක් ගන්න එපා. මේ වගේ සාමාන්‍ය මට්ටමකට මෝරලා තියෙන එකක් ගන්න. ඒ කියන්නේ ඔයාලට පේනවා මේ මෙතන තියෙන්නේ මේ දැන් කරල හැදිච්ච එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් හොඳට මෝරපු අත්තක්. ඊත් එක්ක මේ මෙතන දැන් ඊට එහා පැත්තේ අනිත් තියෙන එක සාමාන්‍ය මෙන්න මේ වගේ මම ලබාගත්ත සාමාන්‍ය දළු අත්තක්. එතකොට මේ දෙකම අපිට අවශ්‍ය විදිහට මුල් අද්දවා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි බලමු මේක ලේසියෙන් මුල් අද්දවා ගන්න. අපිට ඇත්තටම මේක ඉතාමත් ලේසි ක්‍රමවේදයක්. අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ පිරිසිදු වතුර බෝතලයක් අරන් ඕනේ. ඔයාලා සාමාන්‍යයෙන් ටැප් වතුර ගන්නවා නම් හොඳට ක්ලෝරින් යනකම් මේක අරන් තියලා ගන්න. නැත්නම් ලිඳකින් වගේ ගන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වඩා සුදුසුයි. ඉතින් ඊට පස්සේ අපි මේක අරගෙන ඉවරලා මම මේක දින මේ ඉස්සල්ලාම අනවශ්‍ය කොළ කැලේ ටික අයින් කර ගන්නවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ අනවශ්‍ය කොළ කැලේ ටික අයින් කරන්න. මේ දළුම කොටස තියෙනේ මම අයින් කර ගන්න අවශ්‍යත් නැහැ. ඉතින් මේකේ මෙන්න මේ විදිහට ඔයාලා පේනවා මේ විදිහට මේ මුල් වගේ වැදගෙන යනවා. ඉතින් මෙව්වා අයින් කරන්න එපා. එහෙම තිබිච්ච දෙන් යටින්ම මම මේක මෙන්න මේ විදිහට මේක පොඩ්ඩක් කපලා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් පුරුකක් විතර يعني සාමාන්‍ය මේ වෙන වගේ පොඩි කොටසක් ඉතුරු කරලා මේ වගේ රෙදිපටියක් අරගෙන ඉවරලා අපි මේක හොඳින් ගැට කසා ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඇත්තනම අපි මේක එක මත එක තියලා තමයි මේක ඔතා ගන්නෙ. අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ දැන් අපි මේ බෝතලයට මේක තිබ්බට පස්සේ ආයෙත් ඒක මේක හෙල්ලෙන්නේ නැති වෙන්නේ. කියන්නේ මේක සෙලවෙන්න බෑ. අනිත් එක තමයි මේක නැවතත් යටට හෝ උඩට එන්න බෑ. එහෙම වුණොත් මේක කියන්නේ අපි මේක මුල් අද්දවා ගන්නකම් මේක නැවත හෙලවෙන්න බෑ. හොඳින් ශක්තිමත් මේක තියෙන්න ඕනේ. මේක නිතර නිතර හෙල්ලෙන්න ගත්තොත් හුලඟට හරි හෙල වුණොත් මේක මුල් ඇදීම නැති වෙන්න පුළුවන්. ඒ හේතුවින් තමයි අපි මේක මෙහෙම ඔතා ගැනීම සිද්ධ කරන්නේ. මේක ප්‍රවේශම නොතා ගන්න. ඔයාලට සාමාන්‍ය මේ වගේ මුල් ඇදලා තියෙන එකක්ම ඒ කියන්නේ සාමාන්‍ය මුල් වගේ මත වෙනවා ගත්තොත් මේවා නම් සාමාන්‍යයෙන් කඳක් වගේ කියන්නේ පැලේ ගමන් කරද්දී ඒක අල්ල ගන්න මෙයා නිකුත් කරන මුල්. නැතුව මේ පොළොවට මන්දින ඒවා නෙමෙයි. මෙව වුණත් අපිට නවන මුල් අද්දවගෙන මේ වගේ ස්ථාන වලින් මේකෙන් පැලයක් මතු කරගන්න අපිට හැකියාව තියෙනවා. හොඳයි මේ විදිහට ප්‍රවේශමෙන් අපි මේක ඔතා ගත්තට පස්සේ ඊළඟට අපිට පුළුවන් මෙන්න මේක මෙතනින් අපිට හිමිට ගැටයක් සකසා ගන්න පුළුවන්. මම මෙතනින් මෙහෙම මේක නැවතත් හිමිට කපා ගන්නවා. ඒ කියන්නේ අපිට මෙතනින් තද වෙන ගැටයක් දා ගන්න තමයි මෙතනදී අවශ්‍යතාවය තියෙන්නේ. හොඳයි ඊට පස්සේ මේක ප්‍රවේශමෙන් මෙන්න මේ විදිහට තවත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි මේක කරනකොට දණ්ඩට හානියක් වෙන්න බෑ. කියන්නේ දණ්ඩ ඇඹරෙන්න බෑ නැත්තම් දණ්ඩට ඇතුලෙන් කැඩෙන්න වගේ ඒ වගේ දේවල් වෙන්න බෑ. එහෙම වුණොත් අපි මේ කරන වැඩේ සාර්ථක නොවෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හොඳයි මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක ඉහළින්මත් ගැටයක් දාගන්න. මේ විදිහට අපි සකසා ගත්ත එක ඊළඟට අපිට තියෙන්නේ මම මෙතන මේ යටම දැන් කැපුවේ ටීකර කලින් ඉඳ වේල්ලා ඉඳ අයි චුට්ටක් මම මෙතන මෙහෙම කපා ගන්නවා. මොකද මෙතන අලුත් ගතිය තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හිමීට මේක ඇතුළට
යොමු කරවා ගැනීම සිද්ධ කරනවා ඊට පස්සේ ඉහළ කොටසෙන් මූඩිය තියෙන හරියෙන් අපිට පුළුවන් මේ අර අපි සකසාගත් එක හොඳින් තද කරලා නැවත එහෙට මෙහෙට නොයන ආකාරයට මෙන්න මේ ආකාරයට සකසා ගැනීම සිද්ධ කරන්න හොඳයි අපි මේ විදිහට තමයි මේක ඉස්සල්ලාම දැන් මේ වගේ ජල භාජනයක් ඇතුළට එමන් නැත්නම් බෝතලයක් ඇතුළට දාගෙන ඉවරලා ඉස්සල්ලාම මුල්ලද්ද වගේම සකසා ගන්න මේ විදිහට අපි තියෙන එක සාමාන්‍යයෙන් අපිට ඔයා ලබා ගන්න දණ්ඩ මත සහ මෙන්න මේ වගේ මුල් තියෙන ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇදගෙන කරිමුල් වගේ මෙන්න මේ වගේ ඒවා තියෙන ඒවා විදිය මත ඔයාලට මේකේ මුල් ඇදීමේ වේගය තීරණය වෙනවා ඒත් එක්කම ලබා ගන්න දණ්ඩ මත මෞෂාකයේ මත මේ වගේ දේවල් තීරණය කරන්න පුළුවන් ඉතින් කොහොම වුණත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ අවසානට මෙන්න මේ විදියට ඔයාලා සකසා ගත්තට පස්සේ සාමාන්‍යයෙන් දින කීපයක් ගත වුණාට පස්සේ අනිවාර්යයෙන් මේක අඳුර සහිත ස්ථානයක තැම්පත් කරගන්න නිතරම හොඳට අවු වෙන තැනක වගේ තියන්න එපා ඒත් එක්කම ගුලම් වගේ එනවා නම් වේගෙන් ඒ වගේ ස්ථානයක තියන්න එපා මේක හෙල්ලිලා නිතරම මේක හෙල්ලෙනවා කියන්නේ මේක මුල් අදින් නැහැ බොහෝ විට ඒතුමින්ද අඳුර සහිත ස්ථානයක වැඩි ගුලම් වදින් නැති වෙන්න සාමාන්‍ය ස්ථානයක මේක එහෙම රඳවලා තියාගන්න ඊට පස්සේ මේකෙන් දින කීපයක් ඇද්දී මේකෙන් සුදු පාටට කිරි පාට මුල් ඇදගෙන එහෙම සිද්ධ වෙනවා ඒ මුල් ඇදන් එනකොට සාමාන්‍යයෙන් හොඳට ඒකේ මුල් අදිනකන් ඉන්න ඉවසගෙන ඉන්න කාලයක් යනකන් ඊට පස්සේ ඒක හොඳින් මුල් ඇද්දට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ බඳුනකට සාමාන්‍යයෙන් ඒ කියන්නේ කොළ එකක් දෙකක් මතනකොට මෙන්න මේ වගේ තැනකින් අපිට මේක හිටවා ගන්න පුළුවන් ඒ කියන්නේ ඉස්සල්ලාම බඳුනක ඔය කියන්නේ වාර එකපාරම මේක බිම හිටවන්නන්න එපා මේක මුල් ඇදපු ගමන් එහෙම වුණොත් පැලේ මැරෙන්න වගේ තියෙන ප්‍රතිශතය වැඩි මොකද අපිට අර පොළවත් එක්ක සම්බන්ධ වෙලා එයා ඉක්මනට ප්‍රතික්‍රියා කරද්දී සාමාන්‍යයෙන් වියලි ගොඩක් වියලි ස්ථානයක වගේ තියෙනවනම් එතනදී අපිට මේ අලුතෙන් එන මුල් වලට දරාගෙන එයා රැක ගන්න අමාරු ඒ හේතුව හින්දා පුළුවන් නම් බඳුනක වගේ එහෙම නැත්නම් පැකට් එකක වගේ හිටවගෙන කාලයක් යනකම් මේ විදිහට ඔයාලට පුළුවන් මේක රැක ගන්න. ඒ කියන්නේ එයාට අවශ්‍ය පොහොර වතුර වගේ දේවල් දීලා බලා ගන්න. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ මට්ටමකට ආවට පස්සේ දැන් අපිට පුළුවන් මේ වගේ පැලයක් අවශ්‍ය නැණ බිම සිටුවා ගන්න. දැන් මේක හොඳටම ප්‍රමාණවත් මේක බිම සිටුවා ගන්න අවශ්‍ය කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ කරල් නම් තියෙන්නේ ලබාගත් මෞෂාකයේ මත. ඒ කියන්නේ යා හොඳ මෞෂාකයකින් මේ කරන් තියෙන. ඒ හින්දා මේ වගේ කරල් තියෙන්නේ නැතුව මේ වගේ පොඩි කාලෙන් කරල් පිරලා හැදෙන්නේ නැහැ. ඉතින් එහෙම කියන්න බෑ සාමාන්‍ය මේක වර්ධනය වෙන්න අපිට පුළුවන් ලොකු බඳුනක වුණත් එහෙමත් නැත්නම් බිම වුණත් හිටවන හොඳින් හොඳ පස් මාධ්‍ය ඇතුළ හොඳින් පොහොර දෙමින් මේක නඩත්තු කරනවා හොඳ අවස්ථාවක් ලබා ගන්න. ඉතින් මේ ආකාරයට තමයි අපි ගම්මිරිස් වගාවක් සිද්ධ කරගන්නේ අතුමුල් ඇද්දෙම තුළ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ගම්මිරිස් වගාවක් සිද්ධ කරගන්න. හොඳයි එහෙමනම් මං හිතනවා අද මේක නාපු වීඩියෝ එක අනිවාර්යයෙන්ම මල්ල ගොඩක් අදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මේ කියලා දුන්න විදිහ අනුගමනය කරලා ඔයත් ඔයාගේ වත්තේ මේ විදිහට හොඳ ගම්මිරිස් වගාවක් සිද්ධ කරගන්න. ඒකෙන් ඔයාලටත් පුළුවන් වෙනවා ඉතාමත් අඩුවිඩ ප්‍රමාණයක් තුළ වැඩි වශයෙන් බලදාවක් ලැබෙන විදිහට හොඳ ගම්මිරිස් වගාවක් සිද්ධ කරගන්න. ඉතින් එහෙනම් මේ වගේ වටිනා වීඩියෝස් මම දිගටම අරන් යනවා. ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම කලින් මතක් කරපු විදිහට අපෙන් ඇන්තෝරියම් පැලයක් ගෙන්න ගන්න අවශ්‍යයි ඉන්නවනම් ඔයාලටත් පුළුවන් කලින් මතක් කරපු විදිහට පල්ලෙයා comment එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකත් ඔයාලට අවශ්‍ය නම් අන්තරයෙන් ඵලයකොත් ඔයාලගේ දෙට ගෙන්න ගන්න. ඉතින් එහෙනම් මේ වගේ වටිනා වීඩියෝස් වලින් අපි ඉක්මනටම හම්බෙමු. එතකන් දැනට ගිහිල්ලා ඉන්න හැමෝටම සුබ දවසක්.